சකवाල සුව్්‍රගචන්තුుදීවතා සදම්මංමනිරජස சනතු සගමොකද දම්্ම සාවනකාල අය පදထ දම්ම සාවනකාල අයං පදထ දම්্ම සාවනකාල අයං පදထ නමුතස් භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගෞතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස් භගෞතු වරහතු සම්මා සම්බුද්ධස්ස අත්තිිකාජෝතිවා පනස්ස සතිී පච්චු පට්ටිතා හෝතිී යාවදේගඥාන මත්තාය පතිස්සති මත්තාාය අනි ත ෝච්ච හැරතිීන චකංචි ලෝකය උපාධියති සදාපද්ධ සම්පන්න්න පෙන්නත්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න යදුන ධර්මයට අනුව අපේ ජීවිත සකස්කරගත යතු තියෙනවා මේ ජීවිත සාර්ථ කරගන්නට නං එ කාරයට සකස්කරගත්තත් විතරමයි හැකියාවක් තියෙන්නේ ජීවිතය උපරිමයක් කොට සාර්ථක කර ගන්න එම අපේ ජීවිතය කොච්චර සාර්ථකනත්ේ සාර්ථකත්වය තුළ අසාර්ථකත්වයන් විද්‍යමානෙන් පටන්ගන්නවා මොකද සාර්ථකයි කියලා හිතෙන්නේ අපිට එහෙම අපිට සාර්ථකයි කියර හිතුනට සැබෑ සාර්ථකත්වයක් නැහැ පින්නත්න සැබෑ සාර්ථකත්වයක් නැත්තේ පැහැදිලිබම අපිට අපේ ජීවිතය කිසි විදිහකින් ස්තීර වසයෙන් සාර්ථකත්තය පවත්තගඩ ජීවිතය කාලය තුළට වන් පුළුවන්කමක් නැති බව ඉතිං හැමදේම වෙනස් වෙන හැමදම නැති වෙනවා හැමද විනාස වෙලා යනවා ඒක නිසා අපි ලොක අපහතායනොල පත්වෙනවා ඉති දම අසාර්ථක තත්තයෙන් අතමි දෙන්නට අපි උත්සහ කරන්න ඕන හැමවෙලේම කොයි විදිහකින් හරි සාර්ථකම පුද්ලෙක් බාට පත්තට එම සාර්ථක පුද්ගලෙක් බාට පත්වවෙන්නට නං දුක් ඇතිවෙන්ඩ විදිහක් නෑහමක ජීවිතය හැමෝ මහොයන්නේ සතුට දුක් ඇති වෙනවා නං සාර්ථක පුද්ලෙක් බාට පත්ට පුළුවන්ක මක් නෑ කියනෙ තේරුන්ගන්න ො දුක් ඇති නොවවෙන්නට නම් ලෝකය දුකෙම්ම හිට තියන දුකමත පිහිට තියනෙ එකක්නේ පංචුපාදානස්කන්දය කියර කියන එකක අතමදෙන්න්න ෝන. ඒයි අතමිදීමමයි නිරෝධය අතමිදීමමයි සැපය ඉති ඒක අපි තේරුගත්තය නැත්තං අපිට පුළුවන්කමක් නෑ මේ ඇතමි දෙන්නට අත දීම සැපය තේුගත්ති නැත්තං කොම පුුවංකමක් න. ඒකට තමයි මේ කාය අනු පස්සන වේදනු ප්‍රසන චිත්තානු පස්සනනා දම්මානු පසන ආදී සතිපට්ඨානය පිළිබඳව අපි දැනුවත් පෙන්ඩුවන මෙඩම අතමිදීම් සඳහාමයි හොඳයි එතකොට අපි කතා කරමින් හිටිය ආනාපාන සති භාවනාවේ අවසානම කොටස පිළිබඳව මේ විදස්සනාවටක යොමු කරගන්නේ කොහොමද කියලා ගිය සතියේ හස් පෙන්ද දවසේ සාකච්ඡා කරා පස්සම්බයංන් කාය සංකාරං අස හස සිස්සාමීති සික්කති පස්සම්භයන් කාය සංකකාරම් පස ශස්සාමිත සික්කතිය කියය ැින් පස්සේ අපිට ඇතිවෙන තත් ඇනතිං ආයදැම්පියවර හතර විස්තර කරලා එදරින් එහාට කතා කරන්න පටන් ගත්තෝතුන් අපිට අදදවසේ ඒටිකමයි කතාකර කරෙන්න්නන නකද ඒටිකේ ඒ තරං බොහෝම රසවත් අධයැකම් හම්බෙනවා මේ පින්න අයට තේරෙන් ඇති පසුගේ සතියත අපේ පිළිබඳ ගොඩාත්තිේවල්. කතාරා නමුත් එකක් විතරක්කය වුන ගේ සතිය කතා නොකරපු දෙයක් හැබැයිට කලින් අප මතක් කර මේ සබ්භකාය පටිසංවේදී කියන තැනේදී ඇතිවෙන මානසික අදැකීමක් පිළිබඳව අපි කතා කරන්න ුවන ොකද හැම්බලේම යම්කිසි සිහියක් උපදිනවාද අන්නේ උපදින සිහය මේ අනිවාරයෙන්ම පාත්තාකත යුතුව තියෙන හිඳ. සබ්භකාය පටිසංවේදී කිය තැනේදී සම්පූර්ණයම හුස්ම අද්දකිනවා අපි හුස්ම අත්විදි නොව තටම සබ් කාය පටිසංවේදී කියන්නේ එකයි. එතකොට මේ හුස්මකාය අත්වින් දට මේශරරේ අනිකුත් කොටස් අත්තිදිීමක් සිද්ධ වෙන්නේ නෑ. හුස්මකාය අත්වින් දට මේ ශරීරේ අනිකුත් කොටස් අත්තිඳීමක් සිද්ධ වෙන්නේ නෑ. එතකොට ඒකෙද අපි තේරුම්ගත යුතු තියෙනවා. මොකක්ද දැනෙන අත්දැකීම කියලා මතකද මේ පින්නන් තයටපම කිව්වා මේ මේ මනුස්ස සරීරය අපි මේ තියෙන ශරීරය අපිට මෙහෙම ඉන්නකොට අරමුණ වෙන අරමුණ වෙන තැන දැනෙනවා මට කකු අරමුණුවත් කකුල දැනවා ධනි අරමුණුවත් ධනිය දැනවා බෙල්ලා අරමුණුත් බෙල්ල දැනවා මේ හැම තැනම දැනෙනවා එතකොට එක වේගෙන් 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 සිද්ව වෙන හින්දා මන් කියනවා මේ තමයි මගේ සරිරය කිය මේ හැම ැන දැනීමම් හැමවිලීම තියවාගේ හැගමකින් තමයි අපි ඉන්න ඇ දැනම් ඒකට යම්කි සිහක්කි පුදුනා මේ අත්තන්ට මතක ඇති කරගෙන යද්දි එක්කුම අධදැකින් මේ කියනකට ඇතිවෙන සහෙමනවෙයි තමන් ඒවා අදදකින්ට ඕන ඇතකොට තමයි ඒක තමන්ට ප්‍රත්්‍යයක්ෂ වෙන්නේ මේ කියන ඒවා අපි මේ දේශනවත් එක්ක බොහෝ කාරණාකිව එව අත්දකින්නට ඕනෑ. රි එතකොට මේ කියන තත්වය දැන් සැරෙන් සරරි තැන්තැංගුල තැන්තැං වොලට පනින වේදනාවතමයි තියෙන්නේ සරින් සැරි තැන්තැන් වලට පයින වේදනවක්තමයි තියන්නේ එක කිසිම විදිහකින් මේ එකදිකට තියෙන එකක් නෙවේඒවට මේ ශරීරේම මගේ සරීරය කියලා අපිට දැන මේ මුළු සරීරයම මගේ ශීරය කියලාට දැන්ු වේගින් වේගින් තැන්තැන් තැන්තැන් දැනෙන හිදා එතකොට අපි මෙන්න මෙහෙම තීරණයකට ආව බලඩ මංමන්න මෙම කිවා මගේ මේ අතපය කපලදානු අ දෙකයි කකුල් දෙකයි කපල දැම්ොතුන් මට ඒ දෙක දැගම ලගින් තීර තියෙන ක ඒ දෙක දැනෙන්නේෙන හැැ අනෙකුත් ශරරය දැයින කොට කෑල දයිනවා දැම් මට ඔය වෙලා වේ මගෙන් කවරට ඇැවෝවාගේ ශරීරයකල්න කියන්න කියලා අර කොට කෑල තමයි දැනෙන්නේ මට අදහසකනවා මින් මතු අර අත් දෙෙක කකුල් දෙක මට නෑ මගේ ශරිරයට අයිති නෑ ඒ වෙනම කෑලි හතරක ඒක මට අදාල නැහැ හැබැයි දැනෙන කොටස තමයි දැනෙන කොටස තමයි ඒවෙලාව වේගෙන් දැනට හේතු වෙන්නේ අ අද දෙක කකුල් දෙක නැති කොටස අන්න ඒ කොටස තමයි මගේ ශරීරේ අනිත් කෑල්ලි දෙක නෑ කියලා තමට දැනෙනවා. ඔන්න ඔය අවස්ථාව වගේ අදදැකීමක් අපේ පින්නත්නේ අපිට තියනවා ඔය අවස්ථාව වගේ අදදැකීමක් අපට තියෙනවා මේ ආශවාස ප්‍රාශාසකාය සම්පූර්ණෙන් අත්විදින වෙලා වෙනකොට මෙවැනි මේ ඕලාරික මේ බඹයක් විතරවෙච්ච සරීරයක් දැනිදැ හිටියනම මිචරකාලයක් දැන් අර සබභකාය පටිසංවේදී කියන වෙලාවෙදදි දැනන්නේ අර පුංචි කොටස විතරයි සබභකාය පටිසංවේදී කියන වෙලාවෙ දැනෙන්නේ අර පුංචිම පුංචි කොටස විතරමයි ඉතින් ඔන්න ඕක අපි තේරුම් ගත යුතු තියෙනවා හරි මේ කොටස විතරමයි දැනන්නේ ඉතිං එතකොට තමන්ට දැයිනවා මේ වගේ ලොකු ශරීරයක් නැත කියලා මේ වගේ ලොකු ශරීරයක් නැත හුස්ම කායක් නම් ඇත මේ වගේ විශාල වූ ශරීරයක් නැත හුස්ම කයක් න ඇත ඉතින් මේ සම්පූර්ණ ආසාස ප්‍රශවාසකාය විදිීනවාදැ එහෙම විදිනකොට මොක්වා දැන වට හරිි නිටි කලලාදාලා වගේ අරමුණ වනත් දැනන්න ඒ තමයි විතක්ක චෛතසිකය සුභාව මේකම මේම මේකෙම නංවනෝ හරි එතකොට ඇතරම වේදෙනවා හටකන් එතරට විං්‍යානයේ දෙන් න්න ැ එතකොට ඒ අත්දැකීම ලබන්ඩ ඒ අදැකීම ලැබූත් එහෙම ඒ මොහෝතට දැනෙන්නේ සියලුදේ කපලදාලාවාගේ හැගීමක්. අනි සියලුදේ කපාදම ඇත ඒන්නේ සරිරය රහලදාලාලෝය චුට්‍ර ත ඇතින් අන්න එක සිහියක්කුපතින. ඉති ඒ සිහියත්තෙක් තමන්ට විශාල ලාභයක්තියෙනවා ජීවිතේ විශාලම ලාභයක් තියෙනවා මේ කාරණාව සිද්ධ කරගන්ඩ අපට ඊීළඟට මේකත් එක්ක අපි විමසාම බැලිය යුතු දෙයක් තියෙනවා ඇතමයි හොඳින්ම විමසා බැලිය යුතු දෙයක් තිෙනවා. අපිට පුළුවන්කම තියෙන්න්ඩ ඕනේ ලැබිලා තියන ජීවිතේ. ඇත්ත තත්වය තේරුම්ගන්න. එතකට දැංව පොඩීට දැවුණන දැන් අර අතපය හතර කප්ලදාලා කොට කෑල දැවුණාගේ දැන් හුස්ම කෑල්ල තරත් දවුණා ඒකත් එක දැන් අදහස තියන්නේ මේ තමන්ට තේරිලා තිබ්බ හුගාක් දේවල් වැරදි කියලා මාහැගීමක් ඇතිවෙන්නේ ලෝකේ ගැනම තිබ සංකල්ප පුද්ම විදිර කැඩෙන්නේ ලෝකේ ගැනම මේ වෙනකන් තිබ එහට මෙහට දුවන සරීර සහිත ආත්මීය ජීවිී එහට මෙට දන මේ සරීර කියලා මේ ශරීරය පුරාවට මේ සත්‍රයා පුද්ගලයක් කියලා දැන් මේ හැම ශරීරයක්ම දැනෙන්නේ ඇත්තට ම මේ කියන්නේ මේ හිතන්ට පුළොන් හොඳ උදාහරණයක් හිදා වාහනතියෙනවන එක අපිනය වාහනගෙන අප කතා කරන්නේ බස් එක ආවා කාර එක ආවා ලොරිය ආවා කෝච්චිය ගියා ඔය ජීවි ඉදිරණ කතා කරන්න ඒ විදිරම ඉතින් කතා කරන අහවලා ආවා දැම්මේ අවබෝධය ඇතිවෙච්ච අයත්න් ඒ විදිරම කතාගරන අහවලා ආවා හවලා ගා මම ආවා මම ගියා කියල කතා කරට එයාට මම කියලා දැනන්නේ අර පුංචි තැන විතර යරවාහනේ එහාට මෙහාට දුවන වාහනවල ජීවී ස්වභාව කියලා දැනෙන්නේ අර ඇතුඩේ පදවන්නා ගැන විතරයි. ඒ වගේ මුළු ලෝකයේ ගැනම තිබ සංකල්ප සම්පූණය වෙනසල යනවා. එකතමයි ර අපි දන්නවනේ පච්චේ පරික් ඥාය සම්මස්සන ඥානය කියලාඇ සඳහකන ඉතින ඔක්කොම එකට දැනෙනවා තමන් අනුන් සහ අජජත් බහිද්ද අජ්‍යත්ත බහිද්ධ කියනතික සංසන්ධනාත්මක එතකොට තින් මේ වගේ අලංකාරයක් මේ වගේ වඩා යහපත් දෙයක්ඒවැ වටිනාකං වටිනාකන් දීමක් නෑතකට හරි වටනාකම් දීමක් නෑ පින්නත්නට වෙනවෙනම වෙන්වසයෙන් වටනාකම් දීමක අවශ්‍යතාවයක් නෑ අපි හොඳ තේරුම්ගන්නු හමව්‍යතාවයක් හිටින් නැහැ මොකද මේ හොඳරම දැනෙනවා ඉතාම හොඳට දැනෙනවා මේ මේවා තේරුමක් නෑ වටිනාකමක් දෙට දෙයක් නෑ කියලා ොකද ඒඒ සරීරව ශරීර කියලා කැන්නේ හුස්මක් විතරයි ඒ ශරීර කියලකයන්නේ හුස්මක් විතරයි ඒහිද එකට වෙනම වටිනාකමක් දිය යුතු දෙන්නට හේතු නෑ එක තේරල්ලා අයිවරයි වඩනාකමත් දෙෙන්ඩ පුළන් දෙයක් නවේ කියලා තේරිලා ඉවරයි. ඉතිං මේ වගේ අපිට තවදුරටත් ඉතාමත්ම විශාල අවබෝධයක් ඇතිවෙන්නේ මේ කොටස පිළිබඳව තවත් අප විමසීලීිමත් නුවනකින් බලන්න කොට දැන් අපි අන්ඩ යන්නේ සමුදයදම්මානු පස්සීවා වයදම්මානු පස්සීවා කියලා කියන කොටසට තීරණවට තමයි අපි මේ සූදානම් වෙන්න. ඉති ඒ ඇතිවීම නැතිවීම කියන කාරණාව අපේ තුළින් අත්දැක ගණ්ඩ අපි මේ උත්සාහ කරන්නේ ඒකට මොකද කරන්න හුන් නාමරූප දෙක සම්පූණෙන්ම බෙදාාවෙන් කරගණඩ ඕනේ. එතකොට විශේෂයෙන් ඒ දෙස බලන්නට ඕනෑ ඒතමයි වි්‍යර්සනා ඥානය පල් ෝන නික ටවන හැටරතේරට නෙ ධර්මය තුළ සඳහන් කරලා තියනෙ මොකක්ද කියලා. මේ ආශ්වාස ප්‍රශ්වාස කය හැදිල තියෙන්ෙන හැදුනේ. මොන වගේ දෙයක් නිසාද කියලා බල්න්නොකොට තේරෙනවා නාම රූප දෙකක් නිසා කියලා. මේ රූපීකොටස නොවනා නං ආශවාස ප්‍රාශ්වාස කයි පැනීමක් නෑ. ඒකඇන්නේ ඒක හට ගැනීමක් නෑ පැහැදිලියොම නෑ. රූපීකොටස නොවනා නම් නෑ ඒ ඇත්ත. ඒ වගේම මේකමිටපාඩන් කරගන්නු වචනයක් කෙමනවේ ඒ වෙලාවේ මේ තමන්ට දැනෙන මේ කය දෙස ඒඇන හුස්ම කය දෙස නැත්තන්ඒ අපි තේරුම්ගත්ත සම්පූර්ණ හුස්ම ගැන අපි අවබෝධයෙන් බැලීමක් එහි රූපකොටස නෝනානං රූපය සම්බන්ධ නෝනානං ඒ හොම එකක් හැදෙන්ට කිසිම හේතුවක් නෑ ඒ වගේ මතමයි කොට තිබුණාට බැ හරි මළමිනිියයක් කරගෙන ඒකට බයිසිකල් පොම්පයක් තේලා හුලන්ගැහුව කියලා හුස්මකාය කියනගේ හැදන්නේ හරි ඒකට නාමකොට සේ ක්‍රියා කාරතයක් ෝන මේ දෙක දෙකම එකතුවකින් තමයි නාම රූප දෙකින් තමයි මේ කියන හුස්මකයි මට මේ දැන් තේරෙන දැනෙන මගේ ජීවිතයම කියලා තේරිලා තියන ඉතුරු වෙලා තියන ටික ඔය දෙකේින් හැදිච්චේ එකක්ු මේ දෙකම සන්තතින් විදිහට ක්‍රියාත්මක වෙනවා කියලා තේරෙන්ට ඕනේ කියැන්නේ. මේක රූපකොටසිං සහ නාමකොට සිං හැදිච්ච දෙ එතකොට එක පාරටම තේරෙනෝ මේ දෙක කවදාකත් එකතුවෙන් නැති බව මේ තේරෙන්නේ මේ වේදනාව සඥාව සංකාර විඤ්ඥාන මනසිකාර මොනවාහරි දෙයක් අපි තීරුණං ස්පර්ශය ආද මේ නාම කොටස්සල්ට අදාළව සිද්ධ වෙන යම් දෙයක් තිනවා දෙක රූපකොටසර අදාළම නෑනේ දැන් උදාහරණයක් කිව හම දත්කැක්කුම කියන එක අපි තද බල වේදනාවකින් දරාගණ්ඩ අමාරු වේදනාවකින් ඉන්න දත්යක්ක්කුමත්ක. මෙන්න මේ දරන්ඩම බැරි මේ දත් කකෑම සිද්ධ වෙන වෙලා මොහොතකට කල්පනාකරොත්. අපේ දත. හරි මේ අස්තිවලින් හැදිරතියෙන දත කිස්සීම දෙයක් දන්න ම මෙච්ච රමාරුව හින්නි කියලා මෙච්ච්‍ර රිදෙනවා කියලා ධතේ මාත්‍රයක්වත් දන්නනෑ. හොළුව කසනව නං ඒ කසන තැන තියෙන හමවත්. අපේ ඇගිල්ල ගිහිල්ල එතන වදිනකොට ඒ ඇගිල්ලෙ තියන හමත් නියපොත්තවත් අපි හෝරණ නියපොත්ත. ඒ හම හෝරණ නියපොත්ත ගන්න කසනකොට ඒක ඒ නියපොත්්ත දන්නෙ නෑ කසනවා කියලා ඔළුව දන්නෙ නෑ කසනවා කියලා කැසීම වෙනමම එකක් ිය පොත්ත වෙනවාම එකක් කැසීම සංසිින්දනවා ඒක වදිනොකොට වදිනවා කියලා නියපොත්ත දන්නෙ නැහැ වදිනවා කියලා හම දන්නෙ නැහැ ද මෙෙම මෙහෙම වදිනවනං මෙහම වදිනකොට මේ වදින මේ අත්ල මේ හම කිසිම දෙයක් දන්න හැබැයි මෙතන්දම කසනව කරලාහිතන්නක දැන්ඔන්න හම කසනවන මේ කසනකොට මේ කසන තැන කැසීම සංසින්දනවා ඒක මේ හම දන්න නෑ මේ ඇගරි දන්නෙ නෑ මේනි පො දන්නෙ න මොකක්වදන්න හම අදහසක් අපට තිබුණද. අන්න විදාස්සනාව ං බාලනකට ඔන්න නොක තේරනවා. හරි ප්‍රශ්නයක් එතකොට ප්‍රශ්නයක් නොමේ ප්‍රශ්නය විසිඳීම මනුස්ස සරීරයක් ස්පාර්ශයකරෝ හදිස්සේ කවල කෙනෙ අපි ඇඟට අත තියෙනකොට. අපිට මේ නාමරූපජ දෙක පරිච්චේද වෙලා දැනෙන්ට පටන් කරනවා රි? නාමරූප දෙක පරිච්චේද වෙලා දැනෙනවා කියලා කියන්නේ. හොන්තර මදතියාගන්ට අපිට මේ නාමරූප දෙක පරිච්චේද වෙලා දැනෙන්ට පටන් ගන්නවා මේ දෙක වෙංවෙලා දැනෙනවාය කියලා කියන්නේ. මේ දෙක වෙෙන් වෙලා දැනනවා කියලා කියන්නේ කිසිීම කාරණාවක් නැහැ මේක සිද්ධි දෙකක් හැබැයි මේ කැසීම ඇතිවෙන්නෙත් නෑ මේ ශරීරය නැත්තං සංසිද දෙෙන් ෙත් නෑ මේ ශරීර නත්තන් අතතින් අතේ මේ නියපොත්ත නැත්ත එක සංසිඳෙන් නෙත් නෑ. හැබැයි මේක වෙනවා කියලා මේ සරීර මාත්‍රයක්වත් දන්නේෙ නෑ මේ හමදන්නෙත් නෑ මේ තේ නිය පොතු දන්නෙත් නෑ මොකක්වත් දන්න. ඔන්න ඔය විදිහට මේ ක්‍රියාවලි දෙකක් බවතේරෙනවා. එතකොට අර ආශ්වාස ප්‍රාශවාසකය පින්නත්න දෙකට පැරිිච්චේ එකක් වගේ හැරිද. මගේ කිය තියෙනකොටස දෙකට පැලන එකක් විදිහට තමන්ට වැටහෙන්ඩ පටන්ගන්නවා. ඒක වෙංවෙච්ච එකක් දෙකටවෙංවෙච්ච එකක් විදිහට වැටහඩ පටන්ගන්න වෙන්න මේක තමයි අපි එතනින් පසු තේරුම් ගත යුතු ඊළඟ කාරණාව හරිදි ින් පස්සේ තේරුම්ගණ්ඩු නීළඟ රණා තමයි ඔොන්න ඕක. එතකොට ඒ තව පැත්තක්රි ඊළඟට බලන්ඩ ඕකෙනුත් පස්සේ මොකක්ද වෙන්න කියලා. දැන් මේ දෙක දෙකට පිදදැන් තවත් මේ පංචුපාදානස්කන්දය පිරිම දැම මහා ශරීරයක් තිබ්බා ඒ සරීරය පුංචයට පුංචි ආශවාස් ප්‍රාශ්වාස කයබාවට පත් වනාා දැන් ඒක නැවත වතාවක් දෙකට වෙෙන් වෙච්ච බව දැනනාා එතකොට මේ විදිහට අපි බටහාගන්්ඩ ඕනේ තේරුන්ග්ඩ ඕනේ මේ සරීරය හය සියල්ලම එක්තරා ආකාරයක වැඩපිළි වෙලා දෙකට වෙංවෙච් නමුත් ඒ ඒ දෙක නැතු සිද්ධ වෙන්නෙත් එකයි බටමිටි දෙකක් කියලා බටමිට දෙක උදාහරණය නාමරූප සහ විඤ්ඥානය කියන දෙකට වගේ එක නාමරූප දෙකරත් භාවිතාවෙන අවස්ථා තියනවා එතකොට නාමරපච වි්්‍යාන විඥ්‍යා පච්චා නමරපන්කිෙද බට මික හිටවාගේ එකක් අයිඉන දෙකක් මේ අනි්‍යකත් රැඳෙන්නේ නෑ ඉතින් මේ විදිහට අපි තේරුම්ගන්නවා තේරෙනවා මේ කෙනාට පුද්ගලයාට මෙතන ක්‍රියාවලි දෙකක් කියලා ක්‍රියාවලි දෙකක් කියලා තේරෙනවා වෙෙන්වෙච්ච දෙකක් හෙදක මිශ්‍රෙන්න්න එකින් තමයි මේ මම මගේ මගේ ආත්මය කියලා දැන්ට දැනෙන සියල උපාදාන රිංගාගත්ත මේ ආශවාස පාසස කය දැනෙන්නේ එතකොටයි මේ මේක දෙකට වංවෙච්ච එක කකිලතකොට තවත් අර තද ගැනීම අඩු වෙලා මේ මේක යම් කිසි ආකාරයක මහර කලින් කිව්වේ චින්තන විපර්යාසයක් කියලා ැ දැනිච් දැන සම්පූර්ණයම වෙනස්වීම ලෝකය ගැන දැනිච්ච දැ සම්පූර්ණයෙන්ම වෙනස්භාවයකට පත්වීමක් තමයි අපි තේරුම්ගත යුතුව තියන්නේ හොදයි ඊළඟට මමන්න මෙහෙම කියන්න මේ දෙක දිහා විමසීලිමත්ත බලාගෙනඉන්නකොට ඔන්න කෙනකුට තේරෙන්ට පටන්ගන්නවා මේ ආශවාස ප්‍රාශවාස කය කියන්නේ. රූප ගොඩ එකතුවකින් තමයි හැදර තියෙන්නේ එකක් නෙවේ මෙත එක තැනක තියන රූපයටට අන්‍ය වරූපයක් තවත් යැන් ති ට චුට්ක්කේහිෙති නිටඩිතාවයි නසක් එකකට ඒක ඒවා එකන ගොඩකින් හැදිරතියෙන්න කියලා ඒවගේම තමයි හුස්මෙහි මුල අරමුණු වෙච්ච සිතක්තියෙනවා මැද අරමුණ වෙච්ච සිතක්තියෙනවා අග අරුණ වෙච්ච සිතක්තිනවා ඒ දේවල් අතර චිත් පේලයක්ක් තින එකක තැන් අරුණුවෙන් හම නැත්තං හුස්මකය කියනක හැදන්නේන එතකොට අන්න ඒ හුස්මකය කියන එක හැදෙන්නේ නැති අන්න ඒ කොටස ගත්තොත් එහෙම ඒැන්නේ මුල මැද අග අරමුණවෙන්නේ නැත්තං එතකොට එනම් මෙතන නාම ගොඩක් රූප ගොඩක් වගේම නාම ගොඩක් බව තේර ඇත කොට දැන් දෙකට කැඩිච්චේ එක චූට චූට කෑලි වලට කැඩිච්ච එකක් බව වැටහෙන්ට පටන්ගන්නවා පුංචි පුංචි ගොඩ දේවල්න්නේ එක වෙලා හැදගතිෙනක එතුටට වටිනාකන් තමයි අපි මේට දීරතින වටිනාකාන්තුම ඩුවෙන්නේ. අපි මේ සරීරයට බුදුමාකාර වටිනාකන් දිර අප හිතන්නුගෝ මොනවාහරි එක ගනවස්තුවක් තියෙනවා මේ ගනවස්තුව පුංචි පුංචි කෑලිීමට කැඩ්ල තියන්නේ නිකං අලෝල තියන්නේෙ කියෙලා දෙරමොත්ය. ඒ ගණවස්තුව කෙරේ තියෙන වටිනාකම අපට සම්පූර්ෙන් නැතිවෙලා ය වන්නේ වගේ නාමකොටස රූපකොටස කියලකයන්නේ රූප ගොඩක් නාම ගොඩක් කියලා අද්දකිනවා විමර්සන යෝනිින් බලන්න කෙනෙ. ඒ දිහා හොඳින් බල්න්නකිෙන මේ ඔක්කෝම දිිට්ටි විසුද්ධිය කියන තැන්ට අයිතිවෙන දැනීම් අතේරීම්. හැම එකක්ම කලින් තිබ සිට වඩා සිහිය නුවන ඇති සියක් සහ නුවනක් ඇතිවක් පන්නත්න ඒ තේරුම් ගණඩුන අප සිහියක්ක්ෂහ නුවනක් ඇතිවීමක් කියලා කියන්නේ ඇයි අපි බලන්ඩ මොහොතකට ඉතාම ප්‍රවේශමින් හිතමු අපේ මේ ජීවිතය ගැන දැන් ම ඒකයි මතක් කරන්න මේ පින්නන්ත අයට මේ සිහ පවත් ගණ්ඩෝන කියර ැබලීම අර පටන්ගන්නකොටම නාසිකාව අග හිත යොමුකරගෙන මේ පටන්ගන්න කොටම යම්කිසි සිහයක් ඇතිවුණා එතැන් ඉඳලා මේ තත්ත්වයට එනකොටම ඒඒඒඒ අවබෝධ සහ අතහැරීම වැඩි වෙලා තියෙනවා ඒ වගේම දැනන අනිත්‍ය ලක්ෂණය අනාත්ම ලක්සණය මෙහිතියෙන දුක්කක් ආදීනව ලක්සණය එන්ඩෙන්ඩ දැන ප්‍රමාණය වැඩි වෙනවා දෑන පරාසේ වැඩි වෙනවා මේ ඔක්කෝම සිද්ධවෙන්නේ එක දෙයක් අකණ්ඩව සිද්ධ කරගෙනාවත් පළවෙනි පියවරේදී ඇතිවන්නාව වූ යම් කිසි සිහයක්ක් තියෙනවාද. ඒ සිහිය පවත්තගත්ත තමයි ඊට එහාගිය නුවනක් සහ සිහයක් පහලවෙන්නේ දෙවනි පිියවරේදි ෝ තුන් වනි පියවරේදින අතන් පලවෙෙන පියවරේදීම එක සිහියක් ඉපදුනාද එක පවත්තා ගන්නට දක්ස වෙන්ඩ එක පත්ත ගන්නේ කොහොමද කියනෙ එක බරණ්ඩුවෝන්. කොහොමද මේසිහිය පවත්තගන්නේ පින්නත්න්නේ මේ සිහිය පවත්තා ගැනීම කියන එක අනිවාරෙන්ම නිකං නෙවෙයි ඒසිහිය උපදිින්ට හේතුවවෙච් චකාරණාවක්තයෙන. මේ සිහි උපදදින්නට හේතුවෙච්ච කාණාව තමයි මේ කෙනෙක් ජීවිතයේ බණ ඇහිලා මෙනිහිකිරීම ආරම්භ කරට පසේ තමයි සිහි උපදින්න දැම මේ කායානු පස්සීව අදාළ පිරික්‍සීම් කරනුකට සිහි උපදින. අන්න ඒ උපදින්න වූ සිහ තමන්ගේ පැත්තෙන් හොඳින් ඉතා හොඳින් හිතලබ ලද්දී. හඳදට තේරෙනවා ඉතා හොඳට තේරෙනවා මේ ජීවිතයේ මේ රැගෙන යා යුතු තැනට රැගෙන යන්ට රැගෙන යායුතුතැන්ට රැගෙන යන්ට අවශ්‍ය කරන වැඩපිළිවෙර තමයි මේ සහිය පවත්වාගෙන පලවෙනි වෙලාවක ඇති වෙච්ච සිහය පවත්වා ගත්ත නැත්තැන් ඊළඟට ඒකට ඊළඟ පියවරට නුවනක් පලවෙෙනෙන ඇදැඟ මෙත නමේ ආසන්න හරියක් ගමු සබ්භකාය පටිසංවේදී කියනකොට සම්පූර්ණ මේ කය. මුළු ජීවිතය කියයන්නේ මේ මස්කාය නෙවෙයි ආශවාස ප්‍රශ්වාස කය කියර දැනුනා කියන්ටපු. ඒ දැනුුණහම ඒ දැනිච්ච එක පිළිබඳව සිහිය ඇතිවෙනවාන ඒ නොුවනත්තක්කම සිහ ඇතිවනයි සිහිහඇතියනකොට බන්නු හෙමයි ං ච්චර හිතා ට හම මංහිතා හිට විදිහනෙවීම. දැන්න මට තේරුුණේ අන්න සිහි ඇතිෙනටන්න ඒ වගේ අදහසක් කියෙන දැන්න්නේ මට තේරුණේ මෙච්චර කල් හිතා හිටි එක මෙහෙමයි කියලා නැති සිහිය ඇති වෙනවා කියන්නේ ඒකයි ඒකයි එම සිහිය ඇතිව වුණහ එක ප්‍රබල වසයෙන් මාර්ග ඥානයේදිීත් ඇතිවෙන්නේ ඒ වගේ අවබෝධාත්මක සිහයක්කාය ඇතිව නැතිවෙන්නේ නැතිවෙන්ඩම ඒකයි එහෙම හිතාගෙන හිටිය දේවල් සම්පූර්ණය වෙනස් කියලා දැන්නකොට සිතුවිලි කියනේවමනුවද එතකොට සිත් කියියනේ වමුණුවද රූපයකයන් ෙමුණුුවද අදීවසයෙන් මේ තියන මේ සරීරයේ ස්වභාවයක් අඩුම තරමින් කෙස්ලුම් නියද සම්මස් නහරටයට ඇමිදුරු ආදවසයෙන් හැදර තින මේ සරය අන්නට පිළිකුල් බවක්වක්. දැනෙන් ඇතු හිටියගෙනට ඒක දැනීමමත් සිහිය. එතකොට එවැනිී යම්කිසි සිහියක් උපදිනකොට තමයි අර උදාන වාක්‍ය කියවෙන්නේ අතිතයේද මිනිසුන්. බුදුරජාණන් වහන්සේගේෙන් ධර්මය සෙවනය කාට් පසේ මන අද සද්ධ කරලක් කි්වේ. අභිකන්තම් බෝගෝතම භිකන්තම් බෝගෝතම සේයතාි බෝගෝතම, නික්කුජිතන්වා උක්කුද්ජය පටිච්චන්නන්වා විවර අන්න හේම වැහිල්ල තිබ්බදයක් කැරුණාවාගේ. යටිකුරු වෙලා තිබ දෙයක් උඩුකුරුණාවාගේ. අන්දකාරයේ තිබ්බ තැනකට ආලෝකය පාලවනා වගේ ඉතිං මේ හෙවගේ. හරියට නිකං ජීවිතේ උඩු යටිකුරු වෙලා දැනෙන්ට පටන්ගන්න. මෙච්චර කල් මුුණවදමා හිතා හිට තට හුගාක් කෙලාවට තිබ සහර දේවල්ගෙන අප රාධි කියලා හිතෙනවා. මම මේක දැනගෙන හිටියනම් ම මේ විදියට ගොඩක් දේවල් අල්ලගෙන ජීවත් වෙන්නේෙ නෑ මේගේ ර්ඩුවල්ලන්නේ නෑ මේගේ මටම හානියක් වෙන ඒවා මම කරගන්න නෑ කියලා ලොකු අදහසක් පහල වෙන අප ඉන්නත්නේ කෙනකුට ඔය විදස්ස නාවත් එක් ති එතකට පුංචි පුංචි කෑරිවලට සම්බන්ධ වෙච්ච දෙයක්. එකන රූප ගොඩක් නාම ගොඩක් කියලා ඊරඟට තවදුරටත් මේ දිට්ට විසුද්ධය ඉන්න ක ෙනාට තේරෙනවා. මේ හැම රූපයක්ම හැම නාමයක්ම ඇතිව නැතිවෙන බව එකන්නේ යම් අදහසක් මේ උද්‍යවයානය මුණනවෙයි එකන්නේ ඒවා ඔක්කෝ මේ සන්තතියක් බව එකන් මේ තියෙන ඒවා එකක් පසු පස එකක් පසු පස නැවත නැවත හැදෙන බව. ඉතින් එතකොටට මේක සන්තති ගණයක් විදිහට ඒ ඇන්න මේක මේ එකක් පිට පස කක් පිට පසේ හැදෙන හිද එකකට තියෙනකක් වගේමට දැනුනා අය නමුත් සැබෑවට එසේ නැත මංකයන්නව දියල්ක් ගයැ හිතුවොත් එහම එක ොක ැ ති තතුර බද ට ේනමතර ිදුු ෙටන ොට තන නතුර ිදුු පල්ලහ යන තන තින ගටත් පල හැන තර ුඩි එකකින් ඒ තිබ ැනපුරෝනවා එතකර අපට දිය එකදිකට ගලන එකක් වගේ තේරවා ගැලීමක් දැනෙන අන්න ඒ වගේ සන්තතිය කියන ගැලීම අන්න එහෙම ගැලීමක් තමයි අපි මේ අත් දෙන්නේ හරි අන්න ඒ ගැලීම අපේ පැත්තෙන් අපි හරියටම තේරුම් අරගෙන වාසය කරන්ඩ වෙනවා ඔය නාම රූප දෙකේ ගැලීම අපට අත්තිදිින්න පුළුවන්කම තියෙනවා ඒ විදස් නනාවසිද දෙ කරන ඇති ආනාපාන කයේ රූප කොටස ගැලීමක් නාමකොටස ගැඩීමක් කියලා ඒ ගැලීම අත්තිදින්නට පුළුවන්කම තියෙන්ඩ ඕනෑ. ඉති අපි තාම පැදිලි මතක් කරන්න ඕනේ ඉතාම පැහැදිලිය මතක් කරන්න ඕනේ මේ ජීවිතයේ අපේ ගෙවන මේ විදිහට ඒ අවබෝධාත්මක නුවන ඇතිකර ගනිමින් ඉදිරියට යෑමක් තමයි විදර්ශනාව කියලාක කියන්නේ බොහෝ දේවල් අහෝසි කර ගනිමින් හෝසි වෙන ඇතකොට ැදීම මහෝසයනවා ගැටිීම මහෝසසිවා එක සතිපට්ටාන දේශනාවේ සඳහන් කර තියෙනවා ආතාපි සම්පජානෝ සතිමා විනයලෝක අිච්චා දෝමනස්සං කියරම මුල දිමයි සඳහන් කරන්නේ. මොකද ඒතන්ට අපේ අවාන යොමෙන්න්නටම ඕන ද භික්කවේ බික්කු කායකායන් පස වර්ති ආතාපි සම්පජානෝ සතිමාවිනයලෝක. අභිච්ා දෝමනස්සං කරතින් ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව වාසය කරනව කියෙනක මෙහි. තියෙන වටිනාම දෙයක් තමයි නීවරණයන් යටපත් කරගෙන නීවරණයන් යටපත් කරගෙන විෂ්කම්බන වසයෙන් ඒ කෙරෙස්ථර්මයන් යටපත් කරගෙන වාසය කරනවා කියෙන එකත්මදෙදි ගම්මය වෙනවා එක අවස්ථාවක. එතකොට ඒ වගේම තමයි ඊට පස්සේ සමුදේදම්මාන කායකකායානු පස්සී විරතිී වේදනාසු වේදනාන් පස්සී විහරති. මේ විදිහට මේ තියන සතිපට්ටන් දේශනා තියනාකාරය එතකොට දැන් අපි දන්නවා ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඉදිරියට යෑමාක්කු ඔයකමටහනි ඔයා අවස්ථාවදි අපිට තිබිය යුතුවති ඇලෙන්නෙත් නැතුව ගැටෙන්නෙත් නැතුව ඉදිරිට යමක් සිද්ධ වෙනවා ඇතින් මොකද මේක මගේ සහ අනුන්ගේ මගේ ගැන දැනෙනකොට ඉති අජ්‍යත්තන් කියන කොටස දැනෙනකොට ඒ ගැලීම් කියලා දැනකොට පෙන්න්නාත්මකොද වෙන්නේ එහෙමම අනුන්ගේ කියන කොට සත්ති ආකාරයමයි කිය තමන්ට වැටහී මාත්‍රයකින්ම තේරුම්ග්ඩ පුලුවන්කම තියන මොකද මංහමදාම කියද ඇත්තිෙන අපි අනුන්ගන මනන්නේ මාව දැනිලා තියෙන ආකාරයන්න මේ වෙනකොට මට මාව දැනිලා තියන්නේ යම් සේද ඒ ආකාරයට තමයි අනුංගැන මම්මක් ඇතිකරගන්නේ අනුගැන මිම්මක් ඇති කරගන්නේ මංගැන මට මේ මොහොත වෙනකොට දැනිලා තියෙන ආකාරය අනුවති අපි ඉතාහොදිින් තේරුම් අරගෙන කටයුතු කරමු. හොඳයි ඊළඟට තවදුරටත් ඉදිටයට යනකොට දැන් මේ මේ සන්තතිය පිළිබඳව තමන්ට මේ කොහොමද මේරූප කොහමද මේ නාම කොටස නැවත නැවත හට ගන්නේ. ඒක ඔන්න ඇතිවීම නැතිවීම තුළ අපිට දැනෙන ලක්සනතු නක්තියන අප පින්නත්. එති තමයි දැන්වය දිික්්ටි විසුද්ධිය සහ කංකාවිතරණ විසුද්ධිය කියන දෙකේ අතර මැදී කොටසක් ගැන අප මේ කතා කරන්න යන්නේ. මේ වෙනකොට වනාම කොටස ඇතිවීම නැව උද්‍යභ්‍ය ඥානය දක්වා නැතිවුණනාට යම් ප්‍රමාණකට දැනවා පිට එතකොට ඒ දැනීමත් එක් මේ වැටහෙන ආකාරයක් තියෙනවා ඉදිරියට මංක මෙහම කියන්නම් මේ අපිහිතමුක මේ රූප කොටස් නැවත 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 හට ගන්නවා එතකොට ඇති වෙනවා නැති වෙනවා ඒවා ැංයි ඇතිවීම නැතිවීම කියන එකේදී අපිට මේක කියගෙන කියාග උදැඟයි නාමකොට සත් රූපකටසත් ඇතිවෙන නතිවෙන තිවෙන නතිව තින ති නතිවෙන කියන ක්‍රියාවලක් තමයි මේ තිය ඒ තියෙන ස්වභාවෙන් තියන්නේ නෑ දැන්ගතකොට මේ ඇතිවීම නැතිවීම කියෙ අප මෙහම කිවත් වැරද්දක් නෑ නැතිවෙන ඇති නැතිවෙන ඇති නතිවෙන නැතිවෙන තිවෙනවා ඒවගේ ැවෙනවා ඇතිවෙනවා නැතිවෙන ඇතිවෙන කියරන්න නැතිවෙලා ඇතිවෙන කොට යමක් අපි ගවේෂණ සීදීව හිටියොත් යමක් නැතිවෙලා වේදනාව කියහිතන් වේදනාව කියන මේ මාත්‍රීිය සිද්ධිය අ මේ මොහොතේ මගේ මූනි කොහයාරි වේදනාවක් දයන නං ඒ ඇතිවීමක් ඒ ඇතිවීම නැතිවීම සිදන තව කහර දයන තව කොහර දෑන තවකොහැර දයන තාවකොහර දයන ම ැතැක්වල දයයිනවා එතකොට මේ වේදනාව කියනක හටිගන්න ැතිවෙනවා එතුොක් තැනක් එක දිකරම දන්න ගතියක්තියෙනවා අන්නේ එක තැනක් එක දිගටම දැනනවා වගේ තේරෙනොට තෙන්ට අවධානයම කළ බලගට තේරෙනවා එකෂනයකා අයවෙන් තැනක් දයනවා අරග දැන නැතිවයනවා ආයදයනවා ඒක හොඳ ඒට බලන කෙනකුට හොඳර තේරෙනවා තමන්ගෙ මේ වේදනා සන්තතිය තැන්තැගොට පයිනක් කියලා ඇතිවෙන ඇතිවෙන තින තිනෙන වගේ නැතිවනකො හැ ති තියෙනවා. ඕෝක හරියට ගවේෂණය කරන කෙනකුට තේරෙනවාක් පන්නන්නේ නැතිබී ඇතිවන්නේ වෙනස් වෙලා බව අමුතියින් කියන්නේ න එක තේරෙනවා අන්න වැටහිෙන්න්් පටන්ගන්න මොකක්ද අනිත්්‍ය ලක්ෂණයවෙළගට වඩා ගැබරි අනිත්‍යේ ලක්ෂණය වැටහෙන්න්් පටන් ගන්න ඒත් එක්කම වෙනස් වෙලා විතරක් නෙවෙයි ඒ වෙනස්වීම සිද්ධ වන්නේ නම් ඒක වෙනස්සීම වෙනස්වෙන්න නැත්ංඒ එක ඒක වෙනස්වෙන්නේ ඇද වෙනසීම සිද්ධෙනවා මයි එමන එක සැපයකට හේතුවෙන එක දුකට හේතු වෙනවාකද යමක් ස්තීරවතියාගණඩ යිනං ඒඒ සැප දෙයක් නං ඒක ස්තීරවතියාගණඩ බයිනං දුකට පත්ව ීමක්ව වනතකොට දුක් දෙයක් නං ඒ වෙනස්වෙනක හොඳ යි කියල කිය පපුළ හොඳයි කියලා කියනොටමොදන්න සැබවට පත් නමුත් ඒ දක්ොත් ස්තීරෝතියා ගන්නඩ බයි එක අයදුකට පත්තෙනවා නම් යම් සැපවේදනාවක් මේ ලෝක අවිද්‍යාව නිසාහ හටගන්න නම් ඒත් එකති අවිද්‍යාවත්‍යයාගනට සැපඉඩ රිිය. නමුත් අවිද්‍යාව එකතු වෙලා හරි සැපයක් හටගන්නේ නම් ඒ හැටගන්න උසිියලු සැපයන් නැවදදුකට පත්වීම වෙනස් වෙන දේකනම් තියනවා. ඒ විතරක්නම ඊළඟට මේ වෙනස්වීම අපිට වුවමනා විදිහට තියාගඩ පුළුවන්කමක් නෑ මට මට ඕන දිහට මේ වෙනස්සීම වෙනස් කරගන්නඩ බෑයි යමක් වෙනස්ෙනකොට මට ඕන හැටියට ඒවා පවත්තාගන්නට හැකියාවක් තියෙනවා නං කිසිීම ප්‍රශ්නයක් නෑ හරි එතකොට අපි දැනගණ්ඩ ඕනෑ ඒ වෙනස්වීම ගැන තේරුම් අරගෙන කටයුතු කරන්න ඇරි ඒ වෙනසවීම ගැන තේරුම් අරගෙන කටයුතු කර්ඩ ඕනෑ එහෙම නැත්තං කිසිම විදිහකින් කවදාක්වත් අපිට ධර්මාබෝධය කරන්න බෑ ඒ වෙනස්වීම ීම විදිහකින් මට ඕන හැටියට වෙනස් කරන්නට බැරි බව තමයි තරම් ගතයතුව තියෙන වෙනස්ීම තේරු ගන්නඩන ෙක තෝොට ඔන්න ඇතිවීම නැතිවීම තුළින් පින්නත්න්නේ අනිත්‍ය දුක්කා අනාත්ම ලක්ෂනත්තරය මතු වෙනවා වගේම ඔන්න ඔය අතර මැදි කාලයේද තමයි මේකට හේතු හොයන මානසිකත්තයකට අපි යන්නේ එක්කො ඒක සිද්ධ වෙනවා එහෙම නැත්තන් දැනගෙනම ඊළඟ පියවරයා යුතුයි කර මේ මේ රූප සකස්සීම් වේදනා සකස්සීම් සං්ඥා සකසීමේ හැමදේ කරම හේතුව හයෙනකොට තමයි ඔන්න ඔය නාමරූප දෙකට දෙපැත්තෙම්ම පටික්්ෂ සම්පාදය ගෑ වෙන්නේ මොකද දෙපැත්තෙම ගැන්න නාමරූප හට ගැනීම වගේම නාමරූපලිින් පස්සේ මේ සිද්ධිය අත්දකිනෝ බව තුනක කතාව පවා අත්දකඩ මෙතනින් හාට ගවේශෂණය කරට සිද්ධ වෙන පරිப்பூර්ණ වසෙන්වෙයි යම් ප්‍රමාණයකට කෙනකුට මේ පිළිබඳාවධනියම කනකොට හොදර தேරෙනවා විසේෂෙන් வேේදனாාව අවිද්‍යාව නිසාෙන් வேදනා හටගන්න බව හදෙන් අවිද්‍යාවන මේ හැම දෙයක්ම පටිච සම පන්නවා අද kindண்டுපුවා. මේවා මේ නාමකොටස් පිළබඳව ප්‍රශ්නටිக்க හ னா வேදனா හටගින් வாண்டு. නුස සරයක් ප්‍රියායි සුබයි සුන්දරයි මදුරයි කියලා ගන්න කොට සැපවදන ඇතිනවා එතකොට ඒවා සඒවිදිහයට ගැනෙන්නේ අවිද්‍යාව නිසා හර පැතතිෙන් අවිද්‍යාව වඩුකරග අඩු කරෙනනකොට මේ සැපවේදෙන අදුුකසුකවේදෙන බවට පත්වනවා. හරි මනුස සරීයක් සුබයි සුබයි සුන්දරයි මදුරයි කියලාගෙන ඒක පේට නැතියෙනකොට දුක් දෙන හරගන්න ඒ දුක්වදනා හටගන්නේ අවිද්‍යාව නුස සර සුබයි සුයි සුදරයි ප්‍රියයි කර ගත්ත හිද. අන්නේ සුබයි සුයි සුන්දරයි ප්‍රියායි කියනා දහස නැතිවෙන කොට මොකද වෙන්නේ අර අවශ්‍යතාවය නැතිවෙන හින්ද. දැකීම ඇස විදීමේ තන්නාව දුරුවෙන හින්දා අන් අර දුක්වෙදන නැතිවෙලා යනවා. මේ විදිහට අපේ පින්නත්නී නාමකොට ස්රූප කොට ස් වල තියෙන ස්වභාවයන්. පටිස්සම්පාදයට ගලපලා පටිස්සම්පාදයට ගලපලා ගණ්ඩ පුළුවන්කම තියෙන නාමරූප දෙක සකස් වෙන්නේ වි්ඥානය හේතුවය ඤ්ඥානය සකස් වෙන්නේ නවරප දෙදක හෙතුමේ අනවරාග්‍ර සංසාරයක් නිර්මාල ව නාආකාරය දෙපැත්තරට ප්‍රත්ති වෙේවි තිං වගේ ද අතින ආස්ත්‍රව ඇති වවෙන්නේ අවිද්‍යාව හින්ද අවිද්‍යාාවඇති වන්නේ ආස්ත්‍ර හිද. අවිද්‍යාවට මු හේතු ආස්්‍ර ස්ත්‍රවයට හේතු අවිද්‍ය ද්‍යාඩියනක ආශ්‍ර ඩියන ස්ත්‍ර වැඩියනු ප්‍රවිද්‍යාාව ඩියන තිංකරක්න මෙන්න මේ වගේ කම්පනයට පත්වෙන තමන්ගේ සිතේ උපදින ධර්මතාවයන් පිළිබඳව මේ නාම රූපදයක පිළිබඳව පටිත් සම්පාදය කියනක තේරෙනකොත් එ ඒ පටිච්ච සම්පාදය කළක නනී තිය ඒකට ඕන හැටියට රූප සකස්වීම සහ ම සකස්වීම කියන එක මේ පටිච්ච සම්පන්නවා සිද්ධ වෙනවා මිසක්කා මේ ආශ්වාස ප්‍රශවාස කයතුළ මට ඕන විදිහට වෙන්න නැති බව ප්‍රකටවම දැනෙනවා අනාත්ම ලක්ෂණේ ප්‍රකටම දැනවා මගේ වසඟට ගණඩ බෑ ඒක ඒ අත් එක්කම යනය එකක් කියලා ඉතාාව ප්‍රකටව දැනෙන්නේ ඒ යම්කිසි කෙනෙකුට මේ කියන දේ අත්දැක ගණ්ඩ පුළුවන් වුනොත්. මේ කියනදේ අත්දක ග්ඩ පුළුවන් වුුණොත් තමයි ඒක ප්‍රකටව දැනන්නේ ඉතින් අන්න ඒ ප්‍රකටව දැනීම කියන එක ඉතාම ඉහල තත් එකට පත්කරග්ඩ පුළුවන්කම තිේන්ට ඕනෑ ඒ ප්‍රකටව දැනන එක ඉතා ඉහල තත්වයකට පත්වෙන්නේ ඒවත් එක්ක බෝදේවල් අතැන නිීර්ණයන් තදිින් යට පත්වෙලා හිල් තිං ඔයදිට අවබෝධ ඇතිකරගණ්ඩ හේතුවෙන ධර්මතා තමන්ග තුළින් නිර්මාණය වෙනවා පන්නත්න අවබෝධය ඇතිකරගන්නට හේතුවෙන ධර්මතා තමන්ගේ තුළින් නිර්මාණය වෙන්නන්නේ ඔන්න ආකාරයට ඒක ඉතාම ඉහළම ඉහල මානසික තත්ත්වයක් තේරුම් ගත යුතු තත්ත්වයක් මොකද එකත් එක්ක තමන්ට හැමදේකටම හේතුව දැනෙන්ට පටන්ගන්නවා ජීවිතේ. හරි මේ විදිහට ආශවාස ප්‍රාශ්වාසයක් එක්ක කංකාවිතරන විසුද්ධිය උපදවාගන්න පුළුවන්කම ති. ංකාවිතරණ විසුදී උපදවා ගත්ත කෙනාට ටිකටික ටිකටික්ක අනාත්ම සංඥාව ප්‍රකට වෙන ඉසල්ලට වැඩිය අනිත්‍ය සංඥාවත් ප්‍රකට වෙනවා දුක සංඥාව ප්‍රකටරවා හේතු දක්නාව වඕන හොඳට වැටහෙන්න්් පටන්ගන්නවා මොුණ වද මේ ස්පාර්ශය දැඟපු ගොඩාක් ස්පර්ශයගෙන කතා කරා මොකක්ද මේ අතිීත විද්‍යාව කොමොදමි තෙන්ට හේතුවෙන්නේ වර්තමානයේ මහ තේතිය න අවිද්‍යාව කොමොද හේතු වෙන්නේ තන්හා මේ වේදෙනව තන්හා වේදන අතර තියෙන මේ අන්ත සම්බන්ධාව අද කකි වනේ ම අදකකිින් ඕනරේ කාග්‍ර මනනිසිකාරයක් ඇතිවෙලා යෙන මච්‍ර හට මන්ගේ නපාන ති බාාවාව වර්ධනය කරගත්තැගෙනාට ලොකුණුවනක් ඇැතිවෙනවා. එයටට ඇගේ තුළින් තේරු ගන්ඩ පුළුවන්කම තියෙනවා මේ නනාමරූප දෙකේ හට ගැනීම් සියල්ලට හේතුවෙන ආකාරය අත්දැක දෙක අත්දැක දැක ඉදිරියට තමන්ගේ අවබෝධය. රගට පුුවන් වෙනවා පටි සම්පාධර්මය සම්බන්ධ කරගනිමින් ඉතින් සාමාන්‍ය ජීවිතය හැම්බලේ වෙනස්වෙන්නටත් ෝ නෑ තමන්ගේ ජීවිතය නැත්තන් ති මේක කියව කියව ඉද මෙහෙමයි මෙහෙමයි මෙහමයි කියර නෑ ට වැඩිය ලොකු වෙනසක් අත්දිඉන්නට හැකි අවතියෙන්ට න තමන්ට ඉටඩිය ලොකු වෙනසක් අත්දිට හැකි අවතිෙන් ව නැ තේරමක් නෑ මේ කරන කියන දේවල්ගල් පැහැදිලිබම තමන්ගේ උපාදාන අඩුවෙන්ඩ හේතුවක් වන්නඩෝනති මය විදිහටම ඉදිරියට යනකොට ඔබාස පීති පස් අද්ධිය ආදීවසයෙන් තියෙන උපක් ලේසියන්ගේ පහලවීම සිද්ධ වෙනවා ඊළඟට අන්න නාමරප පරච්චේද ඥානයපදිනවා. ඒගැ පස විත කරනු කරමංකව වෙනත් හැන්වලද සප්තු විශුද්ද ැන විතර තියෙනවා ඉති මේ විදිහටම ආශවාස ප්‍රශ්වාස කය විදර්සනා වඩමින් ටිකටික නාම රූප පරිච ධ ානය කැන්නේ පිළිබඳව පැහැදිලියම සසිහිය පිහිටවාගන්න ප්‍රමාණයටම අධ්‍යැකීමක් නමුත් එහෙම වනා කියලා ඉටවස පචේ පරිග ඥානය කියලා ක කියැන්න පටි සම්පාදය පිබඳව සහ පිහිටවා ගන්න මටමට මේ අර කලින් ඇති වෙච් දිටි විුද්ිය තුින් ඇති වෙචද ර්නයවීමක් එතුට එහෙම උනා කියලා මාර්ග මේ අවස්ථාවකට හම පත්වෙලා නෙවේ. ඊට පස්සේ මොකද වෙන්නේ පච්චේ පරික්ග ඥානය ඊළඟ සම්මස්සනඥානෙක හම අප අර කලින්කිවගේ අජ්‍යත්ත බහිද්ධ කියන එක තවත්වර්ධනේරවා. මේ හැම තැනකදම ඉති අජ්‍යත්තංවා කියන එක තවත් පුළුල්ල දෙකලා. බහිද්දවා කියනක තවත් පුළල්ල දකලලා අජත්ත බහිද්ධවා කියරෙින් තවත් පුළල්ල දෙදකලා. අනිත්තේ ලක්ෂණය තවත් ප්‍රකට වෙලා අනාත්ප ලක්ෂණය තවත් ප්‍රකට වෙලා අසු ලක්ෂය තවත් ප්‍රටවෙලා මෙිහෙම ප්‍රකටවීම් රාමුවක් තමයි මේ යන්නේ ඉසරාට. හරිද. ඒ ප්‍රකටවෙවී ප්‍රකටවෙවී ඉදිරියට යමක් තමයි අපි අත්තිදින්නේ මේ කියන තත්ත්වයන් එක්ක ඉතිං බලන්ඩ ඕනෑ අපේ ජීවිතය කොයි විදිහකින් හරි ඉදිරියට අරගෙන යන්ඩ මේ විදිහට අපේ පැත්තෙන් අපි අවබෝධය ඇති කරගණ්ඩවනු වර්ධනය කරගණ්ඩ ඕනේ දැංති සම්මවස්සන ඥානයෙන් පසේයන්න උදයාවේ ඥානය කියනක ඇතිවෙනවා ඒකන්නේ අර කලින් ඇති කරගත්ත ඇතිවීම නැතිවීම ප්‍රකටව දකින සිහිය පිහිටෙන ගාන්ට දකින එක තරුණ බලව කියලා කොට අස්සල්ට පෙදෙනවා ක ඉස්සෙල්ලාම සුම් වසයෙන් දකිනවා යට පස ප්‍රබල වසයෙන් දකිනෝ අන්නේ දැකීීමමත් එක තමයි බයතු පට්ටානය අධවසින්තිය නවම හා විදර්ශනාව මේ ආශස ප්‍රාශාස කඇතුළට එනකොට ය උදේ අව්ව යාානයෙන් පස්සේ ආශ්වාස ප්‍රාස්ශවාාසය ඇතෙක්ක අනිච්චානු පස්සී අනත්තානු පස්සී දුකානු පස්සීමේ ඔකෝම අනුපස්සනා කියෙන මට්ටමට එන්නේෙ අනුබලන්ඩ ගිරිමානන්ද සූත්‍රය ආදී වසයෙන් ඒ ක්‍රමේට මේක වර්ධනය කරගෙන ගියත් අන්තිමට නිරෝධානු පස්සී විරාගානු පස්සී, පටිනිස්සාගානු පස්සී අස ශිසාමීත සික්කතිය කියර සඳහන් කරන්නේ. ඉති එහෙම එකැන අනිච්චානු පස්සී විරාගානු පස්සේ නිෝධන පසේ පට්ිනිසර්ගානු පස්සේකිල් ඉතින් ඒවි දිහම තමයි මෙතනත්ම වෙලාතින මේ විදර්සනාවවලුත් එක්ක එකම තැනකට යන්න කෙළම පිනන් තයිරකයන් ඔය දිරරි කියලා ගෝත්‍ර ූඥාණයප දිලා එකඇන සංකාර උපේක්ෂාඥානය උපදින්නට අනාත්ම ලක්ෂණ තාම් ප්‍රකට වෙන්නටමනට පස්සේ ගෝත්‍ර භූඥානය ආදපදිලා අවසාන දිමකද වෙන්නේ ඔය ඔක්කෝ ම හේත් වෙලා තමන්ගේ තීතිය කරගත්ත පුුණ්‍ය ශක්තියත් එක මොකද වෙන්නේ මාර්ග සිත උපදඩ හතුවෙනවා ඒ ඇතිඉති එතන්ට උපදවාගත්තරම් පලවිෙනවතට ස්ෝවාන් පස්ත පුද්ගලෙක පටයි පත්වෙන්නේ ඉතිං ඒත් එක් ආය සතරපාය වැටීමක් සිද්ධ වෙන්නේනෑ පඩි සම්පාදය සම්පූර්ෙන් අවබෝධාත්මක තත්තකට පත්ව වෙනස්ූවාන් පලස් පුද්ගලෙකුට අය ඒක අවබෝධකකාන්දයක් තුරු වෙන්න නැහැ තවත් පස්සේ. ඉ ආත්ම දෘෂ්ටිය සම්පූර්ණම සියලු දෘෂ්ටීන් හැට දෙකම කැඩ්ලයන මේ අවස්ථාවනකොට ඒවා පිළිබඳව අපි ඉතාම හොඳ වික්‍රරහයක් හො ඉතාම හොඳ දැනීමක් තබාගත යුතුවෙනවා ඇති මේ වගේ දේවල් අපේ ජීවිතයට එකතු කරගෙන සසර ජීවිතය සූ පත්කරගන්න ටත්න් ඒ වගේේජීවිතය සාර්ථක කරගන්නට අපිට හැකිියවතියෙන් ඕන හැමවිලීම එවැනි උත්සාහයකින් යුක්තව කටයුතු කරඩ ඕන කළ හැකි බව දැනගණඩ ඕන පින්නත්න කරන්ඩ බැරි දෙයක් නැති බව ආනපානන්න සතිය විදර්සනාවකට හරවාගෙන ඒ විදර්ශනාව තුළින් තමන්ට අවශ්‍යකරන ඥානයන් උපදවාගෙන දුක්කලවරගන්න පුුවන්ඒ සඳහා හැම දෙනාටම ශක්තිය දහිර වීර අධිෂ්ඨානේ වාසනාාව ප්‍රඥාව ලැබේවා ක්‍රැබි ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාටම සම්මා සබුදුසරණයි. ආකා සට්ටා ජබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුഞ්ඥන් තං අනමෝදිිත්වා චිරංරක්කං තුසාා සනං චිරංරක්කං තුදේ සනං චිරංරක්කං තුමං පරතිී. අද මේ ධර්ම දේශනා විදාාකත්‍යයසයෙන් සඳන්කරතියෙන්නේ ශාන්ත මළගළ මහතාගේ භාරයාාව ලිතා මළගල සහ අරුණ චාමි පැතුම් යන දරුවන් ඇැතුරු පවුලේ සැමදින විසින් කියලයි සඳහ කළ තියෙන්නේ සැත්තැබර් මාසි විසිතුන් වෙන දිට වසර හැත්තෑාවක් සප්‍රන ශන්තමලගල මහතාට නිදුක් ලිරෝගී සෝපත් භාවය ලැබේවා උතුම්මූ චතුරල සත්ධර්මවා අබෝධවීමටද මේ පින් හේතු වේවා කියන මූලිකාරමුණෙන් තමයි දර්ම දෙශනා අදායකතව දරන්නේ ඉතිං අපි ප්‍රාර්ථනා කරම එතුමාට ශාන්ත මල්ල කරම ඇැතුමාට නිදු ලිරෝගී චිරජවනනි ලබේවා එවගේ යහපත් උපන්දිනයක් වේවා දීර්ඝයෂ වේවා මේ ව්‍යසනකාරිකාලයේදී එතුමා ඇතුළු ඒ පවුලේ සියරු දෙනාටම වගේ සුජවත්වාස්සය කරන ඇවදනනාටමත් නෙදුු පෙරෝගී චිරජයන ලබේවා මේ ව්‍යසන කාරිකාලයදී කිසිදු අනතුරකට පත්වන්නට හේතු නොවේවා එවගේ මේ පින්නන්ත පිරිස න ම ්‍රා ීන්ට තු මේ ප අන ොදර ේවා හැමදි නම උතුම් නිවනිින් සැන सेේවා මේ උතුම් ධर्මදානමපුුණण කරමය සසරවසන තා කල් කල්्याනම ත්‍රස්ශ්‍රේයටටම හේතුවේවා පාපමිත්‍රාශයෙන් අතම දෙන්නට සුවිේසි හේතුක් බ ප්‍රවා සා ේද උතු නිවනිින් සැනසන්නට හැමදිනාටම මේ ධर्මදානම කපුුණ කරම, හේතුක්ම මේ වා්‍ර නැවත නවත ප ප්‍රර්ථනා කරන හැමදිනාටම සම්මා සසරන්නයි.